සරණයි පිංවත් ඔබ හැම දෙනාටම. අදත් හිමිදිරි පාන්දරිින්ම ජීවිතයට සිතුවිල්ලක් තුළින් ජීවිතය හදාගන්න වටින අදහසක් මේ හිමිදිරී ඔබට එකතු කරන්නටයි අපේ සූදානම. අද අපේ මාතෘකාව සතුට හැබැයි මේ සතුට, ඟමතිය ඔබ ලඟින්ම ඉන්න කෙනෙක්ගෙන් ලබාගන්න තියෙද්ද ඔබ බොහෝ තැන්වල බොහෝ අයගින් සොයනවා වෙන්න පුළුවන් පින්බතුනි බොහෝ දෙනකුට තමන්ගේ ළඟතියෙන සතුට සැනසීම පෙනෙන් එනෑ ඔහු හොයන්නේ වෙනත් තැනක සැනසුමක් වෙනත් තැනක සතුටක් ඒ නිසාම ජීවිතය සමහර විට අස්ථාවර වෙලා ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ජීවිකාව ගත කරනවා ඔබ මොහොතක් මේ හිමිදිරිය හිතල බලන්න ඔබේ බිරිඳ ඔබේ ස්වාමියළඟ පුංචි දුවෙක් පුතෙක් නං ඔබේ අම්මතාත්තළඟ පෙම්වතා පෙම්බතියළඟ සමහර විට ඔබේ සතුට තියන්න පුළුවන් ඔබට සැනසීම තියන්න පුළුවන් නමුත් බොහෝ දෙනකුට ඒ සතුර සැනසුමට වඩා ජීවිතයට වෙනත් සැනසුම් සොයාගෙන වෙනත් සතුටක් සොයාගෙන යන අවස්ථා බොහෝමයක් අපි හලතියනවා. ඒ නිසාම ජීවිතයේ අසරන වෙලා ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණ පාණය අපේ සමාජි ඕන තරංගින්නවා. මොහොතක් ඔබත් සිතල බලන්න ඔබ රැකියාව කරන තැනට යද්ද. ඔබ පාසලට යන දුවෙක්් පුත් එෙක් නම් පාසලට යද්දී ඔබේ හිතේ සතුට පිරිල තියෙනවද. ටම ඔබ ළඟ ඉන්න කෙනාගින් ලැබෙන සතුට අමතක කරලා වෙනත් අයගේ සතුට සොයාගන ගිහිල ජීවිතයේ කොච්චරනං අසරන වෙනවද මොහොතක් කල්පනා කරලා බලන්න පුතේ ආදරණ අම්ම තාත්තේ තමන්ගි ජීවිතයට සැනසුම සතුට ලබා දෙෙන අම්මතාත්තගේ සෙනේහස ආදරය බිරිඳගේ ස්වාමියගේ සෙනෙහස ආදරයේ අපිට ජීවිතයේ කොච්චරනං සතුටක් සැනසුමක් උද කරන මද හැබැයි අපි ඒ දේවල් පැත්තකටදාලා ෙන සැනසුමක් හොයාගන ගිහිල්ලා අපේ ජීවිතේ හැම තැනකරීම අපේ ජීවිත අස්සරන කරගන්නවා මේ හිමිදිරී ඔබේ හිතට ගත්තොත් මගේ ළඟම ඉන්න කෙනාගේ සෙනහසාදරේ මහොදර තේරුම් ගන්නවා මගේ ලඟින්ම ඉන්න කෙනාගේ සතුට සැනසුමගෙන මම නිතර සොයෙනනවා කියලා ඔබේ සිතරත් මහත් සැනසීමක් සතුටක් ඔබේ ජීවිතයට ලංඟා කරගන්න පුුවන් ඒ නිසා අපේ ජීවිත සතුටින්ං පුරවා ගන්නට ැසිල්ල දා කරගන්නට මේ හිමිදිරිය දහම් සිතුවිල්ල ජීවිතයට සිතුවිල් ලක්ම වේවා කියලා අපි මෙත් සිතිං ප්‍රාර්ථනා කරනවා ඒ ඔබේ ජීවිතයේ ජයගන්නට ජීවිතේ දිනන්නට ඔබට ශක්තියක් වේවායේ මෙත් සිතිං ප්‍රාර්ථනා කරසිදනවා ඔබ හැම දෙනාට උතුම් දළදා සමඳු සමයි